වාස්තු ප්‍රහාරය පිළිබඳ අපට සෑහීමකට පත්වෙන්නට පුළුවන් ආකාරයෙන් මෙම විමර්ශනයන් සිදු කරනවා කියලා අපිට කියන්නට බෑ අපි රජයෙන් ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ විමර්ශන උඩින් පල්ලෙන් කරලා කීප දෙනෙකුව උසාවියට ගෙනැල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට් එක යට දාන්න කටයුතු කරන්න එපා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී ඇතැම් මැති ඇමතිවරුන් විසින් ප්‍රකාශ කරන ලද සමහර කරුණුත් පදනම් කරගෙන ඒ විමර්ශනයේ සිදු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා සයින්ද මරුදුවල සිදුවෙච්ච සිදුවීමෙන් පස්සේ ඒතන මිය ගිය අයගේ ශරීරවල DNA පරීක්ෂාවෙන් සොයාගත්තේ සාරා ජෙස්මින් කියන ඒ තැනැත්තිය එනම් කටුව පිටියේ බෝම්බය පුපුරවාගත්තු හස්තුන් කෙනෙක් කෙනාගේ භාර්යාව එයා මිය ගියේ නැහැ කියලා එයාගේ DNA හම්බුනේ නැහැ කියලා රජය ඒක පිළිගත්තා පස්සේ ආයි හදිස්සියෙම මේ මිනිසුන්ගේ මිනි ඔක්කොම හාරලා ආයිශරයක් හොයන්න හැදුවා සාරා ජෙස්මින්ගේ DNA තව තියෙනවද කියලා. එක මහ විහිළුවක්. සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා පාස්කු කොමිසමේදී පොලිස් නිලධාරියෙක් තමයි සාරා ජෙස්මින්ව මඩකලපුවේ ඉඳලා මන්නාරමට ගෙනියලා තියෙන්නේ. එහෙමනම් පොලිස් නිලධාරීන් සම්බන්ධද? එතකොට අර හමුදාවේ බුද්ධි අංශයේ අය ජමීල් කියන තැනත්තා සමග කරපු ගනුදෙනු මොනවද? ඒ නිසා අපිට මේ මතු පිටින් පේන සාක්ෂි වලට අමතරව තවත් සැඟවුණු රහස්ගත අදහස් කීපයක් මතුවෙනවා මේ ප්‍රහාරය ඔය කියන කණ්ඩායමට වඩා පුළුල් ප්‍රහාරයක් සංවිධානයක් මේ ප්‍රහාරය පිටිපස්සේ තියෙනවා. රජයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු දිගින් දිගටම ප්‍රකාශ කරපු කාරණේ තමයි විපක්ෂය බලයෙන් දැද්දි තමයි මේ ප්‍රහාරය සිද්ධ වුනේ. දැන් අපිට තේරෙන්නේ නැති දේ තමයි එහෙමනම් ඇයි මේ රජය මේ විමර්ශනයන් මේ කුමන්ත්‍රණය යට ගහන්න උත්සාහ කරන්නේ. මේකට මේ පවතින රජයේ සම්බන්ධයක් නැතිනම් ඒක මෙච්චර ඇදගෙන යන්න ඕනේ නැහැ. මෙච්චර යට ගහන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. අපි කියමු මේ කුමන්ත්‍රණය දේශපාලන කුමන්ත්‍රණයක් නම් එතකොට මේ රටේ දේශපාලනය සිද්ධ වෙන්නේ මේ විදිහට නම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා වැඩක් නැහැ. ඡන්ද පිළිබඳව කතා කරලා වැඩක් නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.